ආදරෙන් පිළිගන්න කුකිත් නදීෂ් එක්කද වෙලා ඉන්නවලව උන්නද වලත් එක්ක අබ ක්‍රීම් එක තමයි හදන්න යන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනි මේ අබ ක්‍රීම් එක අපි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ වුණත් අපිට වෙළඳපළෙන් මිලදී ගන්න ගියොත් මේක ගොඩක් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ඊට වැඩි අඩු වියදමින් ගෙදරම හදාගන්න පුළුවන් නිසාද මම හිතුවා ඔයාලත් එක්ක කොහොමද අබ ක්‍රීම් එක ගෙදර හදාගන්න කියලා කතා කරන්න. මෙන්න මේ දේවල් තමයි අපිට අබ ක්‍රීම් එක හදා ගන්න අවශ්‍ය කරන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ අබ ටික හොඳට පෙගෙන්න තියන්න. ඉතින් මේකට විනාගිරි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලගේ කැමැත්ත අනුව ඕනෙම විනාගිරි එකක් අරගන්න පුළුවන්. ටිකක් සැරසුමක් තියෙන නිසා පොල් විනාගිරියකට අක්මැති කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවට ඇපල් සයිඩර් විනිගර් එකක් හරි එහෙම නැත්නම් ආටිෆිෂල් විනිගර් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒ වගේම අබ ටික හොඳට වැහෙන මට්ටමට විනාකිරි තියෙන්නත් ඕනි. දැන් මේක හොඳට මේ විදිහට වහලා පැය 4ක් 5ක් වගේ කාලයක් තියන්න ඕනි. ඉතින් මේක පෙගෙන තරමට අපිට ලේසියි අඹර ගන්න. මොකද අබයට ගොඩක් පුංචි වුණත් ඔයාලා දන්නවා ගොඩක් තද ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳටම පෙඹුණට පස්සේ තමයි අපි හොඳට මේක අඹර ගන්න ඕනි. දැන් මේ තියෙන්නේ හරියටම පැය 5කට පස්සේ ඔයාලට පේනවා ඇති අබයට වල පාටක් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම විනාකිරි ප්‍රමාණයත් අඩු වෙලා වගේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ අබ ටික හොඳට පෙගිලා තියෙන්නේ. දැන් ඔන්න අපිට පුළුවන් අබ පේස්ට් එක හදාගන්න. අබයට කොච්චර පුංචි වුණත් ඔයාලා දන්නවා ගොඩක් තද ගතියක් තියෙනවා. ඒ නිසා වැඩි වෙලාවක් මේක පෙගෙන්න තියෙන එක නම් හරිම වැදගත්. ඉතින් දැන් ඔන්න මම මේකට අවශ්‍ය අනෙක් දේවලුත් එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟට ගම්මිරිස් ඇට ටිකක් වගේම ලුණු කුඩුත් මම දාගන්නවා. මේ තේනි කෝන් ෆ්ලා ටිකක් මේකෙන් අපිට අබ ටික අඹර ගත්තාට පස්සේ හොඳට පේස්ට් එකක් විදිහට මේක හොඳට එකතු වෙලා තියෙන කෝන් ෆ්ලා උදව් වෙනවා. ඊළඟට සීනි ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ පේස්ට් එක ලස්සන පාටට අරගන්න අපි කහකුඩු ටිකකුත් එකතු කරගමු. ඒත් එක්කම ඔන්න බටර් ටිකක් දාගත්තාට පස්සේ මේක හොඳට පේස්ට් එකක් වෙනකන් අඹර ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් මිරිස් ගලේ වුණත් මේක හොඳට අඹර ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රයින්ඩ් එකක් මේ විදිහට පාවිච්චි කරනවා නම් විනාඩි කිහිපයකින් අබ පේස්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් ඔන්න ග්‍රයින්ඩ් කෝන් කරගත්තට පස්සේ අවශ්‍ය තෙත ගතිය හදාගන්න විනාකිරි ටිකක් තමයි එකතු කරන්න ඕනේ. විනාකිරි එක සැරේම දාගන්නේ නැතුව මේ වගේ මේස හැන්දක වගේ ප්‍රමාණය ටික ටික එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට තෙත ගතිය හදාගන්න. ඉතින් මතක ඇතුව වතුර නම් දාගන්න එපා, එහෙම වුණොත් මේක ඉක්මනින්ම සවුත් වෙනවා. අපි කාලයක් මේක තියන්න බලාගෙන හදාගන්න නිසා වතුර එකතු වෙන්නේ නැති විදිහට හදාගන්නත් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔන්න සැරෙන් සැරේ මේක එකතු කර කර පේස්ට් එකක් වෙනකන් අඹර ගන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න අබ පේස්ට් එක ඔයාලට මේ විදිහටම පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි අපිට පුළුවන් මේකේ පාට තව ටිකක් ලස්සනට අරගන්න මේ විදිහට ස්ට්‍රේන් එකක් පාවිච්චි කරලා පොතු ටික ඉවත් කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට ස්ට්‍රේන් එකේ පොතු ටික ඉතුරු වුණාම පේස්ට් එක හරිම ලස්සනට එනවා. ඉතින් ඔයාලත් මහන්සි බලන්නේ නැතුව මේ විදිහට හදාගන්න. එතකොට අපිට කඩෙන් ගන්න පේස්ට් එකක් වගේම මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇත්තටම පේස්ට් එකක් හදනකොට ඔයාලට සීනි බටර් ඒ වගේම ගම්මිරිස් ඇට වගේ දේවල් පාවිච්චි කරේ මේක ඔයාලට එක දෙයකට කියලා නෙවෙයි ඕනිම දෙයකට හදාගන්න පුළුවන් විදිහට අවශ්‍ය නිසා. මොකද සැන්ඩ්විච් වගේ දෙයක් හදනකොට රසක් තියෙන්න ඕනේ. අබ ටිකක් විතරක් අමරලා අරගත්තොත් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි සැන්ඩ්විච් ඒ වගේම බටු මෝජු ඒත් එක්කම අලහොති මේ ඕනිම දෙයකට ගැලපෙන විදිහට අපි කඩෙන් මිලදී ගන්න අබ පේස්ට් එකක් විදිහටම ඔයාලට මේක හදාගන්න කියලා දුන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේ හැමදේටම අවශ්‍ය වෙන විදිහට මේක හදලා මේ විදිහට වීදුරු බෝතලයක දාලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා අබ පේස්ට් එක ගන්න ගියාම වියලි හැන්දක් පාවිච්චි කරන්න, වතුර ටිකක් හරි තිබුණොත් මේක සවුත් වෙන්න පුළුවන්, නරක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එහෙමනම් ඔන්න ඊට පස්සේ වැඩි මිලට අබ පේස්ට් එක කඩෙන් මිලදී ගන්න ඕනේ නැහැ. මේ විදිහට හදලා තියාගන්න ඔයාලට මාස ගාණක් වුණත් මේක ෆ්‍රිජ් එකේ තියලා අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතුණු වල හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.